තවම අපි හරියටම 11 දෙනාගේ සංයුතිය තීරණය කරලා නැහැ. හැබැයි බලාපොරොත්තු වෙනවා බෝලර්ස්ලා 4යි බැට්ස්මන්ලා 7 ඕල් රවුන්ඩර්ස්ලා දෙන්නෙක් හෝ 3 දෙනෙක් එක්ක යන්න. ඒක තමයි දැන්ට බලාපොරොත්තු. පරිදු අපි ගත්තොත් එහෙම කාර්ය තිස්සේ ලෝකසාරයට පෙර එක්ද ටිකියෝ මැචස් වල සමහර වෙලාවට ඕල් රවුන්ඩර්ස් 3ක් ගහලා තියෙනවා 4ක් ගහලා තියෙනවා බැට්ස්මන් අඩුවෙන් ගිහලා තියෙනවා. ඒක එච්චර සාර්ථක ස්ට්‍රැටජියක් වුණ නැහැ. නමුත් මේ ඉවර වුණ ODI සීරීස් එකේ බැට්ස්මන් ලා එදනයි එක ඕල් රවුන්ඩර්යි බෝලර්ස් 4ක් ගහලා සාර්ථක වුණා. ඔබ හිතනවාද T20 ක්‍රිකට් වලටත් ඒ වගේ කම්බිනේෂන් එකකින් ගියොත් හොඳයි කියලා? එහෙම නැත්නම් වැඩිපුර ඕල් රවුන්ඩර් සයිකල් හොඳයි මොකද ඔබගේ චොයිස් එක? ඔව්, අපි දැක්ක අපි ODI තරගාවලිය අපි ඒ විදිහට ක්‍රීඩා කරලා අපි පන්දු යවන්නන් සහ පන්දුවට පහර දෙන්න පිටිකරුවන් හොඳින් ලකුණු රැස් කරා. ඒ වගේම පන්දු යවන්නන් එයාලගේ කාර්ය හොඳට ඉටු කරා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා හොඳ විකට් වල අපි ක්‍රීඩා කරද්දී අපිට ඒ විදිහට සෙට්ලම් කරන්න පුළුවන්. මොකද ඒතකොට බැට්ස්මන්ලාට කන්ෆිඩන්ස් තියෙනවා, එයාලා දන්නවා තන තීරුව හොඳයි. ඉතින් ඒ වගේ තන තීරුවල මම හිතන්නේ ඒ විදිහට ක්‍රීඩා කරන්න පුළුවන්. ඉතින් T20 වලට එනකොට T20 වලටත් මම ගොඩක් කැමතියි ඒ විදිහට ක්‍රීඩා කරන එක. ඉතින් මම පන්දු අර හතරම පන්දු යවන නිසා මම හිතන්නේ අපිට තව බෝලින් ඔප්ෂන් එකකට යන්න ඕනේද නැද්ද කියන එක එතනත් අපිට හිතන්න පුළුවන්. මොකද මම ඇවිල්ලා ඕව සතරම බෝල් කරන පන්දු යවන්න එක. ඉතින් අර ඒක නිසා අපි පුළුවන් තරම් බලන්නේ කණ්ඩායමේ සංයුතිය, ඒ කියන්නේ තන තීරු වලට අනුව අපි කොහොමද, මොකද අපිට ඉස්සරහට වර්ල්ඩ් කප් එකක් යනවා. ඉතින් අපි ඒ වර්ල්ඩ් කප් එක ගැන හිතලා තමයි අපි ක්‍රීඩා කරන්න වෙන්නේ. මොකද අපිට තරඟ 6ක් වගේ සුළු ප්‍රමාණයක් තියෙන්නේ T20 වර්ල්ඩ් කප් එකට එනකොට. ඉතින් අපි ඒක ගැනත් ඔළුවේ තියාගෙන තමයි අපි මේ තරඟාවලි ක්‍රීඩා කරන්න වෙන්නේ. බබුළු ජාතක ක්‍රීඩාවේ තරගයක් පැවැත්වෙන්නේ අවුරුදු 6කට පස්සේ මැච් එකකට තයාරි සැරවත් කලින් ටිකට් එකම සෝල්ඩ් අවුට් නැවත බබුළු ටිකට් පැමිණීම පිළිබඳව යම් කිසි දෙයක් ඔව්, ඇත්තටම මම හිතනවා දඹුල්ල කියන්නේ ඇත්තටම හොඳ ක්‍රීඩාංගණයක්. ඒ වගේම හොඳ ක්‍රවුඩ් එකක් එන ක්‍රීඩාංගණයක් අපි දැකලා තියෙනවා. අපි අපිට පසුගිය තරඟ තුනෙත් නුවර තිබුණු තරඟ තුනෙත් අපිට හොඳ ක්‍රවුඩ් එකක් ඇවිල්ලා අපිට සපෝට් කරා. ඉතින් මම හිතනවා අපිට එහෙම ක්‍රවුඩ් එකක් ඇවිල්ලා සපෝට් කරන එක කණ්ඩායමක් විදිහට ඇත්තටම ලොකු දෙයක්. මොකද අපි අපේ රටේ සෙට්ලම් කරනකොට අපිට ඒ වගේ සහයෝගයක් හම්බෙනවා කියන්නේ ඇත්තටම කණ්ඩායමක් විදිහට අපි තවත් ඒ කියන්නේ ඒ එන තරඟ නරඹන්නේ නැනයිට සාධාරණයක් කරන්න තමයි බලන්නේ. ඉතින් ඒ වගේම දඹුල්ල ක්‍රීඩා කරන තරඟ තුනත් මා හිතනවා ඒ වගේම ඇවිල්ලා අපිට සපෝට් කරයි කියලා ගවුඩ්. ඔවන්ට ඔයා දැන් කියපු විදිහට මූලික වශයෙන් සංකීර්ණය 7-1-4 ඉතින් බෝලස් 7 දෙනවා, සෝරි 6-1-4 බෝලස් 7 දෙනවා. ඔවර 16ක් කම්ප්ලීට් කරපුවා අතුරු 7 දාගන්න ඕනතරම් ඔප්ෂන්ස් තියෙනවානේ ටීම් එකේ. එතකොට ඔබ හිතන හැටියට මේ දැන් අපේ ජාතික කණ්ඩායමේ ස්ථාවරය වෙනස් වෙලා තියෙනවා. අපි මෙතරකල් උගත් කර අපේ වන්නේ වල පවා මෙසේ නතරේ දඟ කැවෙන තන තීරුවල. නමුත් දැන් ඒගොල්ලන් කියනවා හොඳ විකට් වලට යන්න ඕනේ, හොඳ ලකුණු දෙනවා. මොකද ඔබ හිතන්නේ මේ 20-20 ක්‍රීඩාව ගැන? ඔව්, ඇත්තටම 20-20 ක්‍රීඩාවට එනකොට අපි ලෝකේ හැමතැනම බැලුවොත් අපි හොඳින් පන්දු යවන කණ්ඩායම තමයි තරඟ ජයග්‍රහණය කරන්න වැඩිපුර. ඉතින් මම හිතනවා මමයි මහේෂු ඉන්නවා වර්ල්ඩ් රෑන්කින් උඩ 10. ඉතින් මම හිතනවා අපේ පන්දු යවන්නන් ගත්තොත් අපේ දක්ෂ පන්දු යවන්නන් දුෂ්මන්ත චමීර අවාසනාවට එයා ඉන්ජර්ඩ් වුණා, නැත්තන් එයත් මේ සංචිතේ ඉන්නවා. ඉතින් ඒ වුණාට අපිට බිනුර ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අපිට මතීෂ සහ නුවන්තුෂාර ඒ දෙන්නත් ඉන්න. ඉතින් අපි දන්නා ඒ දෙන්නත් කොච්චර හොඳට පන්දු යවන්න පුළුවන් පන්දු යවන්නම් දෙන්නේද කියලා. ඒ වගේම ඩිලිෂාන් මතුසංකත් ඉන්න. ඉතින් අපිට පන්දු යවන අංශයෙන් මම හිතන්නේ ඇත්තටම අපිට හොඳ පන්දු යවන්නන් 6-7 දෙනෙක් ඉන්නවා අපේ සංචිතේ. ඉතින් ඒ වගේම අපි කියන්න ඕන අපි හොඳ විකට් වලට ආවම අපි බලන්න ඕන අපි පුළුවන් තරම් ස්පෙෂලි T20 වලට ආවම අපි කොහොමද හරි විදියට පන්දු යවන්නේ කියන එක. ඉතින් අපි ඒක කරලා තියෙනවා. අපි ගිහිල්ලා හොඳ තනතිරු වලත් අපි හොඳින් පන්දු යවලා තියෙනවා අපේ පන්දු යවන්නන්. ඉතින් මම හිතනවා T20 වලට ආවම පන්දු යවන්නන්ගෙන් තමයි ගොඩක් තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් ඒක මම හිතනවා ඒකට අවශ්‍ය පන්දු යවන්නන් අපිට ඉන්නවා. හොඳයි, ටොස් එක දිනලා බැට් කරන්න ඕන. ඔයා ලබන කීයක වගේ ඉලක්කයක් වගේ පිටිකරුවන්ගෙන් බලාපොරොත්තු වෙනවා?
ඒක මට මේ වෙලාවේ දැන් කියන්න බෑ මොකද අපි ඒකේට තරගේ බලන්න ඕන තනතිරු කොහොමද හැසිරෙන්නේ කියන එක මොකද අර කිව්වා වගේ අපි ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරලා නැහැ වුරුදු පහයකින් මේ ග්‍රවුන්ඩ් එකේ ඉතින් අපි බලන්න ඕන ඒක මුලින් මුල් ඕවර්ස් 5 6 4 5 යනකොට අපි කොච්චර ලකුණු ප්‍රමාණයකට යන්න බලාපොරොත්තු වෙනවද කියලා මුලින් බැක් කරමු මේ වර්ල්ඩ් කප් එක කලින් මොනවාද ඔබ කට්ටයමක් ඇකිට තව සිද්ධ වෙන්න ඕනේ මොනවද ඒරියාස් ඉම්ප්‍රූව් වෙන්න ඕනේ කියලා හිතන්නේ ඔබ ඉවත් තරග ස්වල්පයෙන් ගින්නේ කියලා මේ කාලා පවලේ මොනවද දේවල්ද ඔබ ඉම්ප්‍රූව්මන්ට් එකට බලපාරෝ ඔව් මට මේ වෙලාවේ තරග තව තරග මේ තරගාවලියත් එක්ක තරග 6යි තියෙන්නේ ඉතින් මේ තරග 6 අපි ක්‍රීඩා කරන තව තරග තුනක් බංග්ලාදේශ වල ඉතින් මම හිතනවා අපිට වර්ල්ඩ් කප් එකට අවශ්‍ය ඒ වර්ල්ඩ් කප් එකේ තියෙන තනතිරු වලට හා සමාන තනතිරු ගොඩක් වෙලාවට අපිට මේ තරග 6 දි හම්බ වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ගොඩක්ම පන්දු යවන්නන් ගෙන් අපිට තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන් කොහොමද කියන එක. මොකද අපි අනිවාර්යෙන් T20 තරග ගත්තොත් අපි ගොඩක් හොඳ පන්දු යවන්නන් සිටින කණ්ඩායම තමයි T20 තරග ජයග්‍රහණය කරන්නේ ලෝකේ ඕන තරගයක් ගත්තොත්. ඒ වගේම මම නායකයෙක් විදිහට මම ගොඩක්ම කලින් කිව්වා වගේ ෆීල්ඩින් බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ෆීල්ඩින් අපිට තව තරගෙන් තරගයට 10 උස්ස ගන්න පුළුවන් නම් මම හිතන්නේ කණ්ඩායමක් විදියට අපිට ෆීල්ඩින් වලින් උනත් තරගයක් ජයග්‍රහණය කරවන්න පුළුවන් හොඳ දක්ෂ තරුණ ටීම් එකක් ඉන්නවා අපිට. ඉතින් මම ඒක තමයි ගොඩම බලාපොරොත්තු වෙන්නේ. එහෙම මම දැනුවත්ව තවම එහෙම මොකුත් නැහැ. ඔබ සාමාන්‍ය නායකයෝ විදිහයි ඒක විදිහට තමයි ඒගොල්ලන් තමුගේ කණ්ඩායමත් එක්ක වැඩ කරන්නේ. මොකද ඔබ නායකයෙක් හැටියට වැඩ කරනකොට ඔබ ක්‍රීඩකයන්ට සෙට් කරන ගෝල්ස් මොනවාද කියන එක එක අයකට දෙන්න ටාගට්ස් තියෙනවානේ. දැන් මාකටින් ටීම් එකක් ගත්තම මාකටින් ටීම් එක තියෙනවා ඔයා මෙච්චරක් කියනවා ඔයා මෙච්චරක් කියනවා. නමුත් ඒක ඒ අයගේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ දක්ෂතාව. ඒක ඔයා මොනවද ඔයාගේ ටීම් එකට සෙට් කරන ටාගට්ස් ඔයාට මොනවද දැන් කියන්න පුළුවන් දෙයක්. ටාගට්ස් කියන්නේ මම කණ්ඩායමෙන්ම බලාපොරොත්තු වෙනවා හැමදිනම හොඳින් පන්දු රකින්න ඕනේ. ඒක තමයි කණ්ඩායමටම ලබා දෙන මුල්ම ටාගට් එක. ඒ වගේම අපි ඒක කරමින් පවතිනවා. ඇත්තටම හොඳ පන්දු රකින කණ්ඩායමක් බවට පත් වෙන්න තමයි අපිට ඕන ලෝකෙම්ම. ඉතින් ඒක කරනවා. ඒ වගේම අපිට ඉන්නවා බෝලර්ස්ලා විවිධ විදිය බෝල් කරන. ඉතින් මතීෂ සහනු අන්තුෂාර ගත්තොත් ඒ දෙන්නා බෝල් කරන විදිය වෙනස්. ඉතින් ඒ දෙන්නගේ ටාගට් එකත් දීලා තියෙනවා. ඒ දෙන්නා ඩෙත් ඕවර්ස් අපිට හොඳින් බෝල් කරලා දෙන්නේ. ඒ වගේම මම මැද ඕවර්ස් වලත් එතකොට දුෂ්මන්ත දිල්ෂාන් මත්සංක බිනුර ඒගොල්ලෝ මුල් ඕවර්ස් වලත් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපි අපේ ගොඩක්ම ප්ලෑන් එක තියෙන T20 වර්ල්ඩ් කප් එකේ වර්ල්ඩ් කප් එකට යනකොට අපි බලන්නේ අපිට තරඟ ජයග්‍රහණය කරන්න පුළුවන් මූලික සංචිතය මුලින්ම හදාගන්න එක. ඉතින් අපි ඒක මේ දවස්වල කරමින් පවතිනවා. ඉතින් අපි මේ තරගාවලියේ අපි ඒ ටාගට්ස් අචීව් කරලා අපි බලන්නේ ඒ කන්ෆිඩන්ස් එක පුළුවන් තරම් ගන්න තමයි ඊළඟ තරගාවලියට සහ වර්ල්ඩ් කප් එකට යනකොට. Thank you. After the trophy launch we Afghanistan will have a press conference. කරන්ට් කපුවනේ කරන්ට් එකක් ලයිට් තියෙන නම් තත්ත්වයෙන් ඉහළ ග්‍රීන් ඉලෙක්ට්‍රික් රීචාර්ජබල් LED බල්බම තෝරා ගන්න. විදුලි බලය නොමැතිව පෑ 4ක් පුරා දැල්වෙන වසරක වගකීමක් සහිත එකම බල්බය. ග්‍රීන් ඉලෙක්ට්‍රික් රටම එළියයි ප්‍රමිතියෙන් ඉහළයි.